මාතලේ දිස්ත්‍රික්කයේ දේශීය ලොකුණු වගා කරන ගොවීන් වගාවන්ට ප්‍රමාණවත් පොහොර නොමැති කමින් පීඩාවට ලක්ව ඇති බව වාර්තා වෙනවා. දැන් අපිට ලුණු අත්හැරින්න වෙලා තියෙන්නේ මේ පොහොර නැති කේසෙ බෙහෙත් නැති කේසෙ. නිල් කැට මිටිය දැන් අපිට 2500ට 2000ට තිබ්බේක දැන් කීයද? 6000යි. අපි දැන් නහරන වෙලා ඉන්නේ අත්තටම. පවතින තත්ත්වයේ විසඳුමක් ලෙස දඹුල්ල මහනගර සභා බල ප්‍රදේශයේ වැව්වල ජලජ ශාක ඉවත් කර ඒවා දඹුල්ල මහනගර සභාවේ කාබනික පොහොර අංගණයට රැගෙන ගොස් කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේ වැඩසටහනක් මේ වන විට ක්‍රියාත්මක වෙනවා. මෙලෙස ගාල්ල දිස්ත්‍රික්කයේ තේවගා කරුවන් සඳහා කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේ වැඩසටහනක් වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සහ රාජ්‍ය අමාත්‍ය කනක හේරත්න මහත්වරුන්ගේ නිරීක්ෂණයට ලක් වුණා. මෙම නිෂ්පාදනාගාරය ගාල්ල වලහන් දුව කුඩා තේවතු සංවර්ධන අධිකාරී පරිශ්‍රයේ ආරම්භ කර ඇති අතර එමගින් ප්‍රදේශයේ ගොවීන්ට අවශ්‍ය කාබනික පොහොර ලබා දීමද සිදු කෙරෙනවා. පසුගියදා වරායට පැමිණි රසායනික පොහොර නෞකාව සම්බන්ධයෙන් කොළඹ දීප ඇති උත්සවයකින් අනතුරුව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය සශින්ද්‍ර රාජපක්ෂ මහතා අදහස් පළ කළා. ඉතින් අපි ඉල්ලීමක් කරා මේ පෞද්ගලික අංශයෙන් අපි සහනාධාරය දීලා ගේන පොහොර ටික අපේ ගොවි ජනතාවට කලට වේලාවට ලබා දෙන්න කියලා. මේක කරන්නේ නැති නිසා එක්ක අපිට මේවා රාජසන්තක කරලා මේවා අපේ අතරට ගන්න හෝ අපිට යන්න වෙනවා මේ සිදුවීම් මේ වැඩේ කරේ නැති වුණොත්. මම බලාපොරොත්තු වෙනවා ඒ වගේ අප්‍රසන්න සිදුවීමක් නොකර කලට වේලාවට ජනතාවට ගොවි ජනතාවට අවශ්‍ය මේ කන්නේදී අවශ්‍ය පොහොර ටික වේලාවට ලබා දෙවි කියලා. මේ අයි රසායනික පොහොර ආනයනය කරන්න අවසර දුන්නේ. වරායට ගියන හැම එකම අපිට අවසර නැහැ. දැන් කුඩු ගෙන්න නොහොරේ, වාහන ගෙන්න නොහොරේ මේවේ ඇතුලේ විවිධ හස්ත ක්‍රියාත්මක වෙනවා. ඒවා මේ අමාත්‍යාංශයේ ඇමතිවරුන්ට විතරක් සීමා වෙච්ච ඒවා නෙමෙයි. පෞද්ගලිකාංශයේ මේ ආකාරයෙන් කටයුතු කරද්දී රජයේ විදියට යම් නෑ අබුතුමා එක එහෙම නෙමෙයි අහන්න ඕනේ. බය නැතුව මෙහෙම වැඩක් කරන්නේ කොහොමද පෞද්ගලිකාංශයෙන් කියලා. ආ ඒක ලොකු ප්‍රශ්නයක්. ඒක ලොකු ප්‍රශ්නයක්. ඒක සතියක් දෙන්න අපි හරියටම කතාව කියන්නම්.